සෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද දවසේදීත් සෙනෙහස සමගින් සෙනෙහසින් යුතුව එකතු වෙන ඔබ සියලු දෙනාටම හැමදාමත් වගේ ජීවිතය ගැන ඔබ නොදන්න මම නොදන්න බොහෝ දේ අපි සෙනෙහස තුලින් ඔබත් සමගින් කතා බහ කරනවා ඉතින් අදත් අපි සූදානම් එවැනිම වූ සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව ඔබත් සමගින් කතා බහ කරන්නට හැමදාමත් වගේ බොහෝම ලෙන්ගතු කමින් අදත් අපිත් එක්ක එකතු වෙනවා මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක මනෝවිද්‍යා දේශක මොහන් පලියගුරු මහතා ආයිබුවන් කියලා ඔබතුමන්ව ප්‍රථමයෙන්ම අපේ වැඩසටහනට පිළිගන්නවා ආයිබුවන් පරිඳය ජීවිතය කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයකට සතුට දුක වේදනාව මානසික ආතතිය හැලහැප්පීම් අභියෝග බාධක මේ හැම දෙයක්ම අපිට උරුම වෙලා තියෙනවා මේ යන ගමන් මගේදී අපි කොහොමද අපේ අරමුණු වලට ඒ ආකාරයෙන් ගමන් කරන්නේ අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න වලට අපි කොහොමද විසඳුම් හොයාගනිමින් අපේ ජීවිතය සාර්ථක කරගන්නේ හැමදාමත් වගේ අදත් සෝදානම් එවැනිම වූ සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්නට අපි දන්නවා පුංචි කාලේ ඉඳන්ම අපි මේ යන තුරුම අපි සමාජයේ විවිධ අවදීන් පසු කරනවා දියණියක් විදියට බිරිඳක් විදියට තරුණියක් විදියට මවක් විදියට ඒ වගේම පුතෙක් විදියට සැමියෙක් විදියට පියෙක් විදියට මේ ආදි වශයෙන් අපි විවිධ අවදීන් මේ ජීවිතේ ගත කරනවා මේ කාලෙදී අපි අපෙන් වෙන්න ඕන යුතුයකම් අපෙන් වෙනට ඕන වගකීම් ඒ ආකාරයෙන්ම ඉටු කරනවාද මෙය අපි හමුවේ තියෙන ප්‍රශ්නයක් ඒ නිසායි අපි සූදානම් වන්නේ අද ඒ පිළිබඳව ඔබත් සමගින් කතා බහ කරන්නට අපි අපේ වැඩසටහනට මේ විදියට ආරම්භයක් කරමු දැන් මම කාන්තාවක් විදියට අපි මුලින්ම උපදේශකතුමනි මේ දියණියන්ගේ පැත්තේ අපේ වැඩසටහන පටන් ගමු. දැන් දියණියක් විදියට අපි දන්නවා මේ විශ්වය ලස්සන වෙන නම් පිරිමියෙක් වගේම කාන්තාවකුත් ඉන්න ඕන. ඒ විශ්වය අපූර්ව නිර්මාණයක් වෙන මේ කාන්තාවගේ පළවෙනි අවධියක් තමයි දියණියක් කියලා කියන්නේ. මේ දියණියක් වුණාම අපෙන් පවුලට මොන වගේ වගකීමක් ඉටු වෙන්නට ඕන. ඒ වගේම අපෙන් සමාජයට මොන වගේ වගකීමක්ද ඉටු වෙන්නට තියෙන්නේ අපි මේ පිළිබඳව කතා කරමින් අපේ වැඩසටහනට ආරම්භයක් අපු හොඳයි පාරින්දේ ඔබ දියණියක් ඒ වගේම අර ඔබ සුන්දර වස්තුන් ගැන කිව්වනේ ලෝකේ ඇත්තට මම දන්නේ ඔබ දැන නොදැන කිව්වද කියලා කොහොමද කියලා මම දන්නේ නැහැ හැබැයි ලෝකේ විද්‍යාඥයින් ඒ කියන්නේ මේවා ගැන පරීක්ෂණ කරන අය පිළිගන්න සුන්දර වස්තුන් පහක් තියෙනවා එන එක තමයි විශ්වය ඒක හරි සුන්දර බොහෝ රහස් සැඟවිච්ච සුන්දර ස්ථානයක් විදිහට සලකනවා දෙක සාගර පත්ල තුන කොංගෝව හතර මිනිස් මනස අසරිමත් වස්තුවක් විදිහට සලකනවා පහ කාන්තාව පිරිමි නෑ එතන එතන ලෝකේ සුන්දර විශ්මිත වස්තුන් අතර ওই පහ සාමාන්‍යයෙන් සලකනවා ගැහණිය කියන්නේ ඇත්තටම විශ්වයේ අපූර්වම නිර්මාණයක් විදිහට සලකන්නේ එතකොට ගොඩනැගිල්ලක් නැතන් ගයක් නිවස්නියක් වෙන්න එතෙන්ට කාන්තාවක් අවශ්‍යයි. පවුලක් එළිය වෙන්න දුවෙක් අවශ්‍යයි කියලා කියනවා. කෑම වේලක් රස වෙන්න කාන්තාවකගේ ස්පර්ශය අවශ්‍යයි. ඒක මහ පුදුම නිර්මාණයක් තමයි. එතකොට මගෙන් අහන ප්‍රශ්නේ දියණියක් විදිහට අපේ සමාජය හා නිවස තුල වගකීම මොකද්ද? එකත් ඒ දියණිය කිව්වමත් අපිට වයස් කඩා ගන්න පුළුවන්. උදාහරණ දෙර පාසල් වයසේ යන දියණක දියණියකගේ දුවෙක්ගේ මගේ රටේ මූලිකම වගකීම වෙන්නේ පාරින්දයා ශිල්පය ලැබීම. එතන මේ වැඩසටහන මේ මොහොතේ පාසලන වයසේ දුවෙක් පුතෙකුණක් කමන්නේ අහනවා නම් ඔබට ඒ වයස ඔක අපිට කියන කුමාර අවධිය කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ පොදුවේ ගත්තම ඒ අවධියේ ඒ දරුවා දියණිය ඒ ශිල්පය හොඳින් ලැබීම තමයි කරන්න ඕනේ. හැබැයි එතකොට මෙතන ශිල්ප ලැබීම කියලා කිව්වම සතර කියලා අපි කියනවනේ ශිල්පයක වන් අපිට ගොඩක් වෙලාට ඔළුවට එන්නේ අර පාසල ලැබෙන අධ්‍යාපනයේ විෂයානුබද්ධ දෙනුම. මම අම්මලාට දෙයක් කියන්න ඕනේ දුවලටත් දෙයක් කියන්න ඕනේ දියණියන්ටත්. එතකොට ජීවිතය සරු කරගැනීමේදී වැදගත් වෙන්නේ පොතේ පතේ දැනුම විතරක්ම නෙවෙයි. ජීවත් වීමට අවශ්‍ය දැනුමත් ලබා ගත යුතුයි. පිරිසක් සමග හොඳින් ගනුදෙනු කිරීමේ හැකියාව, නිවසේ කටයුතු ටික ලස්සනට කිරීමේ හැකියාව, අම්මත් එක්ක එකතු වෙලා මුළු තැන්ගෙට ගිහිල්ලා යුම්පිහුම් කිරීමේ හැකියාව, හදිසින් හරි අඳුමක කොතරක් හරි ඉරුණම පොඩ්ඩක් මසා ගැනීමේ හැකියාව. දැන් ඒ ටික ඕනේ ජීවත් වෙන්න. ඒ නිසා ඒ ටිකත් හදා ගන්න ඕන. ඒ නිසා පාසල් යන වයස කියලා අපි හඳහස් කරන්නේ පොතේම ගැලී ඉන්න ඕනේ කියන එක නෙවෙයි.
ශිල්පයේ ලබන්නට මුල් තැන දෙන ගමන් අර ජීවත් වීමේ අවශ්‍ය කුසලතා ටිකද අපි වර්ධනය කරගන්න ඕනේ. මම අද උදෑසන යම්කිසි ආයතනයක වැඩසටහනකට සම්බන්ධ වුණා. ඒතරේ සම්බන්ධල වැඩසටහන කරගෙන යදි පාරින්දයා ඔබේ වයසේ තරුණියක් මම ඔබේ වයස ගැන කතා කරන නිසාවෙන් කලියෙන් මංගලට ඇවිල්ලා කියනවා විවාහ යෝජනාවක් ඇවිල්ලා තියෙන නිසා මම ලොකු පීඩනයක ඉන්නේ මට විවාහ වෙන බයයි. එතකොට මම හිතුවා ඇයි මොකද ප්‍රශ්නේ? නැහැ සිතින් තාම උයා ගන්න පිහා ගන්න මේ වැඩ බෑනේ. මේ වැඩ බෑනේ අපිට. ඒ නිසා ඉතින් බයයි. මහත්තයා මොන වගේ දේවල් බලාපොරොත්තු වෙයිද දන්නේ නැහැ. මට මහත්තයාගේ ගෙදර පදිංචිට ගියාම ඒ නැන්දම්මලා මාමලා මොන වගේ දෙයක් මගෙන් අපේක්ෂා කරයිද දන්නේ නැහැ. දැන් බලන්න මේ දියණිය පාසල් අධ්‍යාපනය ලැබලා ඒකෙන් සරු ගමනක් ගිහිල්ලත් නැහැ. ඒ කියන්නේ ඒ ලෙවල් කරලා ඉච්චරයි ඉහළ අධ්‍යාපනය ඉතනින් එකක් ගිහිල්ලා නැහැ. හැබැයි යා අර ජීවත් වීමේදී අවශ්‍ය ඒ ටික හදාගෙනත් නැහැ. ඒ කියන්නේ හුම් පිහුම් ඒ ටික මුකුත් බෑ. දැන් ඇය විසින්ම පීඩනයකට පත් වෙනවා. මම කොහොමද මෙතනින් එහාට විවාහ ජීවිතයට මුණ දෙන්නේ? ඒ නිසා දියණියක් වේවා මවක් වේවා ඔබේ දියණියට දැනුම ලබා දෙද්දී විෂයානුබද්ධ දැනුම විතරක් නෙවෙයි ජීවත් වීමේ දැනුමත් ලබා දෙන්නට ඕනේ. ඒක තමයි පාසල් යන වයසේ මට්ටමේ දිනියකට මට කතා කරොතින් කියන්න තියෙන්නේ. ඒ කියන්නේ A level පන්තියට විතරයි. ඒ දෙකම දැනගෙන හිටියනම් පරිපූර්ණයි. ඊට පස්සේ ඔබ වගේ ටිකක් වැඩ කරන වයසට ආවට පස්සේදී අපිට එතනින් යාට තියෙන සමාජයේ වගකීම් ටිකකුත්. එතකොට දෙමව්පියන්ට කී කරුව ජීවත් වෙන ගමන් අපි කොහොමද අපි ඉගෙන ගත්ත දේන් සමාජයට වටිනකමක් එකතු කරන්නේ? අපි කොහොමද මේ ආර්ථික සංවර්ධනයට කාන්තාවක් විදිහට දායකත්වයේ සපයන්නේ? අපි ඒ ටික හිතන පටන් ගන්නටත් ඕනේ. අපි ඒ ගැන කතා කරන්නට කලින් අපි දැන් මේ දියණියන්ගේ පාර්ශ්වය පිළිබඳව කතා කරපු නිසා අපි පුතාලා ගැනත් කතා කරමු. සෙනෙහස වැඩසටහන තුළින් කොහොමද පුතෙක්ට මේ සමාජයේ හිමි වෙලා තියෙන වගකීම්? මොකද අපි දන්නවා දැන් දියණියක් වගේම තමයි දෙමාපියන්ට තවත් එක වගකීමක් තියෙනවා තමන්ට පුතෙක් ඉන්නවා. විශේෂයෙන්ම දැන් අද වන විට නම් මේ පාසල් පද්ධතියේ වේවා මේ සමාජයේ ඉතාමත්ම අපි නොපෙනෙන මාරියෝ තන තන බිහි වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම පාසල් වයසේ පසු වන පිරිමි දරුවන් මේ මත්ද්‍රව්‍ය උවදුරට තාමත් මේ ඉක්මනින් හුරු වෙන තත්ත්වයක් තමයි අද වේදී අපිට දකින්නට ලැබෙන්නේ. මේ තත්ත්වයත් එක්ක අපි කොහොමද දරුවෙක්ව ආරක්ෂා කරගන්නා ගමන් පුතෙක් විදියට කොහොමද තමන්ගේ ගමන හරියාකාරව ආරම්භ කරන්නේ? හොඳයි. පාරින්දේ ඔබ ඍජුව මාතෘකාව ඇත්තටම ගත්තා. මට කතා කරන්න හොඳයි කියලා හිතන දේම ඔබ මතු කරා. අපි ඉස්සර කිව්වේ ගැහෙන දරුවේ ආරක්ෂා කරගන්න පරිස්සමෙන් හදන්න ගැහෙන දරුවෙකුට තියෙන අවධානම වැඩි කියලානේ. දැන් ගැහෙන දරුවෙකුට තියෙන අවධානමට වඩා පිරිමි දරුවෙකුට තියෙන අවධානම සෑහෙන්න වැඩි. හේතුව ඒ පිරිමි දරුවන් ඉලක්ක කරගත් විවිධ දේ මේ සමාජය තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඒන් එකක් තමයි ඔබ මතු කරේ. ලංකාවේ කාන්තන් කුඩි හා වැලි ඔය තියෙනවා පුනරුත්ථාපන කඳුළු දෙකක්. මේ දෙකට මම ගිහිලා තියෙනවා උපදේශකවරයෙක් ලෙස. මේ දෙකේ පුනරුත්ථාපනය කරන්නේ ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙච්ච තරුණ වයසේ අය. එතන ඔබ විශ්වාස කරන්න සැලකුතු පිරිසක් හැම වසරකම ඇතුල් කරගන්නවා පාසල් යන වයසේ දරුවෝ ඉන්න මට්ටමේ අය. එතකොට මේ මොහොත වෙනකොට පාසල හා පාසල අවට දරුවන්ව මත්ද්‍රව්‍යවලට නතු කරගැනීමේ අපිට හිතන්නවත් බැරි මට්ටමේ විවිධ දේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මගේ රටේ පුතාලගෙන් දරු පැටවුන්ගෙන් විශේෂයෙන්ම ආදරයට කියනවනම් කොල්ලු ටිකගෙන් මට කරන්න තියෙන ඉල්ලීම තමයි ඔබ චූටි චූටි දේවල් වල පිටිපස්සෙ ගිහිලා ජීවිතය සංකීර්ණ කරගත්තොත් ඔබ නැති කරගන්නේ ඔබේ අනාගතය. ඒක අපි මේ తాවකාලික වින්දනයක් පතා ඒක අපි කිනවර රංචුල දියාව නිසා ඔබේ යාළුවා යම් යම් දේවල් කරන නිසා යාළුවා ඉස්සරහ වීරයෙක් වෙන්න කරලා ඔබ ඍජුව කියනවා නම් මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් එතෙන් එහාට ජීවිතය සංකීර්ණයි. ඒ නිසා අපි පුතාලට ඍජුව කියනවා නම් ඒවට ගොදුරු නොවී සිටීම පිරිමිකමක් කියලා මම කියන කැමතියි. නේද? ඒක ගැටලුවක් තියෙන්නේ උපදේශකතුමනි. දැන් කෙනෙක් හිතෙන්නට පුළුවන් දැන් මගේ යාළුවා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් මම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. හැබැයි සමාජයේ මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැති වුනහමත් මම නිකන් තැනකට ගියාම කොන් වෙයිද? මේ වගේ මතයකුත් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. අපි කොහොමද මේ වගේ මතයක් ඇති වුණත් අපේ මනස පාලනය කරගෙන අපේ හිත පාලනය කරගෙන අපේ ගමන යන්නේ ඇත්තටම? ඔව්. ඒකෙදි හුඟක් වැදගත් දේ තමයි තමුගේ ජීවිතයට තමුන් නිශ්චිත පැහැදිලි අරමුණක් හදාගන්න එක. ඒක පුංචි වයසදීම කරන්න ඕනේ. මං කවුද අනාගතේ විය යුත්තේ? එතකොට පාරින්ද අපි මේ ඒ අරමුණ හදාගත්තම දැන් අපි කියමු අපි යන්න ඕන පාර හරියටම තීරණය කරාම වැරදි පාරවල අපි යන්නේ නැහනේ. යන්නේ නැත්තේ ඇයි? අපි දන්නෝ මේ වැරදි පාරවල ගිහින් අපිට අර අරමුණට යන්න බෑ කියලා. ඒ නිසා මගේ රටේ දෙමව්පියෝ ගුරුවරුණත් කරන්න ඕනේ තමයි කුඩා වයසදීම
දරුවෙකුට නිශ්චිත ජීවිත ඉලක්කයක් හදාගන්න උදව් කරන එක මං උපන්නේ ගමක හද්ද පිටිසර ගමක මම කොළඹට එන්නේ ඉලක්කයක් ඇතුව ඒ කියන්නේ මගේ ජීවිත ඉලක්කයක් ඇතුව ඒතර කොළඹාවට පස්සේ මාව බලන්න මාව සොයන්න කිසිවෙක් ඇත්තෙත් නැහැ මගේ ගමේ අහිංසකම්මට ඒ තාතරයි මාව හොයන්නත් බෑ හැබැයි කිසි දෙයකට ඇබ්බැහි වෙන්න නැතුව වරද පිටලෙන්න නැතුව මේ දුරාවනේ ඒ දුරාවේයි මම කොළඹට ආවේ ඉලක්කයක් ඇතුවයි ඒ ඉලක්කය අපිට පැහැදිලි වුණාම වටේ කොච්චර ප්‍රශ්න තිබුණත් අපි ඒවයි පටලැවෙන්නේ නැහැ. ඒතර අපිට අර හොඳයි නරකයි වෙන් කරගන්න පුළුවන්. මගේ රටේ හුඟක් දුවල පුතාලා දෙගොල්ලොන්ටම නිශ්චිත ජීවිත ඉලක්ක නැහැ. එයාලට තියෙන්නේ විභාගය සමත් වීමේ හා යුනිවර්සිටියකට යෑමේ ඉලක්කය වගේ එකක් විතරයි. විශ්වවිද්‍යාලයට යන්න බැරුණොත් මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. විභාගයේ සමත් වෙලා මොකද කරන්න කියලා දන්නේ නැහැ. දිගු කාලින ඉලක්කයක් නැහැ. ඒතර ඔබහපු ප්‍රශ්නෙට මම කෙටි උත්තරයක් දුන්නොත් මේ පොඩි පොඩි ප්‍රශ්න විසඳන්න නැතුව අපි කරන්න ඕනේ අපේ රටේ හැම දරුවෙකුටම දැරිවියකටම ජීවිතයට නිශ්චිත ඉලක්කයක් හදාගෙන පුංචි වයසේදී උදව් කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාට ඔය වැරදි මාර්ගවල යන එක අවම කරගන්න පුළුවන් එක එක දෙක ඔබ කියපු කතාව හරි මම අතන තරුණයන් එක්කත් කතා කරාම අර කඳුරවල ඉන්න ඒ අයගෙන් බහුතර දෙනා ඒ කියන්නේ එක්කෙනෙක් හැර මම කතා කරපු අයගෙන් අනිත් සියලු දෙනා යහළුවන්ගේ අපි මේකට කියන පිය ප්‍රෙෂර් කියලා යහළුවන්ගේ පෙළඹවීම නිසා තමයි මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තිබුණේ. එතකොට අර යහළුවෝ ඉස්සරහා ඒක ලැජ්ජාවක් කියලා සලකන්නේ නැතුව නෑ මම පාවිච්චි කරන්නේ නෑ කියලා කියන්නට තරම් ශක්තියක් ඔබට හදා ගන්න පුළුවන් නම් ඔබට ඔය ඕන මඩ ගොඩක් අස්සේ ඔබේ ගමන යන්න පුළුවන්. ඉතින් ඒ තීරණ ගැනීමත් පෞරුෂත්වයේම කොටසක්. අනිවාර්යයෙන්ම තමන්ට තමන්ගේ අරමුණට යන්නට යම්කිසි අදිෂ්ඨානයක් තියෙනට ඕන එහෙම වුණොත් මේ ඕනම බාධකයක් ආවත් ඔබට ඔබේ ගමන සාර්ථක විදිහට යන්නට හැකියාවක් තිබෙන අපි මේ පිළිබඳව තවත් බොහෝ දේ කතා කරමු ඊට පස්සෙන් කෙටි විරාමයක් ඔබ යලිත් එකතු වන්නේ සෙනෙහස වැඩසටහනත් සමගින් අද දවසේදීත් සුවිශේෂී මාතෘකාවක් අපි තෝරාගෙන තිබෙනවා ඔබත් සමගින් කතා කරන්නට ඉතින් ආරාධනා කරනවා රැඳෙන්න කියලා අදත් සෙනෙහස වැඩසටහනත් සමගින් විරාමයට මතෙන් අපි කතා කළා දියණියක් විදියට පුතෙක් විදියට කොහොමද අරමුණක් ඇතිව අපේ ජීවිතේ ඉදිරියට ගමන් කරන්නට ඕන කියලා අපි දැන් යමු තරුණියක් විදියට කොහොමද අපේ ජීවිතය සාර්ථක කරගන්න කියලා කතා කරන්න. දැන් තරුණියක් විදියට උපදේශකතුමනි බොහෝ දෙනෙක්ට හිතෙන්නට පුළුවන් ඉතාමත්ම සරල ජීවිතයක්. බොහොම නිදහසේ ඉන්න ඕන මේ කාලේ පුළුවන් තරම් විනෝදයෙන් ඉන්න ඕන කිසිම දෙයක බරපතලක් නැහැ. මේ වගේ තත්වයක් තමයි ඇත්තටම තරුණියකගේ තියෙන්නේ. මේ වගේ මානසික සිතුවිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් මේ තත්වෙන් එළියට ගිහිල්ලා අපි කොහොමද බැරෑරුම්ව මේ ජීවිතය ගැන හිතන්නේ? කොහොමද මේ තරුණියකගේ ජීවිතය ඉතාමත්ම සාර්ථක කරගන්නේ? තමන්ට ලැබිලා තියෙන කාලේ හොඳයි ටිකක් බරපතල ප්‍රශ්නයක් දැන් පළවෙනි දේ තමයි පාරින්දය කෙනෙක් සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වීම වරදක් නෙවෙයි මිනිස්සු එහෙම තමයි ජීවත් වෙන්න ඕනේ හැබැයි මිනිස්සු තමගේ ජීවිතය සම්බන්ධ වගකීමද තමා බාරගත යුතුයි තරුණයෙක් වේවා තරුණියක් වේවා එතකොට අර ඔබ බැරෑරුම් කියන වචනය පාවිච්චි කරානේ ඒ බැරෑරුම් කියන වචනයට මම කැමති වගකීම් සහගත භාවය කියන වචනය ආදේශ කරන්න. එතකොට තමයි බැරෑරුම් භාවය එන්නේ. එතකොට ඔබ මේ මොහොතේ සැහැල්ලු සරල ජීවිතයක් ගත කරාට කමක් නැහැ. ඔබ නිකන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහන්න. සමහරට ඔබේ අම්මා තාත්තා ඔබව දැනට බලා ගන්නවා ඇති. යම් දවසක ඔවුන්ගේ රැකවරණය මට නැති වුණා නැති දවිච්ච දවසක මම එතනින් කොහොම එතනට කොහොම ජීවිතේට මුණ දෙන්නේ? ඒක ඔබට බාරයි. ඔබ හිතනවා නම් ඉතින් එහාටත් ප්‍රශ්නයක් නැහැ කියලා ඔබ කැමති විදිහකට හිටියට කමක් නැහැ. හැබැයි ඔබට තේරෙනවා නම් ඉතින් එහාට මම මොකද කරන්න කියලා හිතා ගන්න බැහැයි කියලා ඔබ දැම්ම එකට සැලසුමක් හදාගෙන ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක අංක 1. අංක 2 තමයි කැපවීම කැප කිරීමකින් තොර අත්කරගත හැකි දෙයක් නැහැ. ඒ කියන්නේ යමක් අත්කර ගන්න නම් අපි යමක් කැප කරන්න ඕනේ. ඒතර මේ මොහොතේ වර්තමානයේ අපේ සමාජ නිදහස සමහරට අපේ සතුට සමහරට අපේ විනෝදය යහළුව පුරුදු අපිට යම් ප්‍රමාණයක් කැප කරන්න පුළුවන් වුණොත් අවුරුදු 5ක් වගේ එතනින් එහා මුළු ජීවිත කාලෙම අපිට බොහොම ලස්සන එකක් කරගන්න පුළුවන් අනේ අපි කියන මේක no pain no gain කියලා කියනවා ඒ කියන්නේ වේදනාව විඳීමකින් තොර වර්ධනයක් අත් කරගන්න බෑ එතරම් මේ මොහොතේ ඊටාම සුකුමෝල සරල සැහැල්ලු සරුංගල වගේ
ජීවිතය ගත කරනවා නම් කිරිල්ලියක්සේ ඔබේ අනාගතය අඳුරු බර ගැහැට වලින් යුතු එකක් වෙන තියෙන සම්භාවිතාව වැඩි. හැබැයි ඔබ යම් මේ මොහොතේ යම් කිසි වගකීම් සහගත භාවයකින් යුතුව දේවල් ටිකක් කරමින් ඒ සමග විනෝදයෙන් සතුටින් ජීවත් වෙනවා නම් ඔබට අනාගතය සතුට පිරුණු සැනසුම පිරුණු එකක් වෙන තියෙන සම්භාවිතාව වැඩි. ඒ නිසා ඔබ තමයි මේ තීරණය ගන්න ඕනේ. හැබැයි ඔබ කීවසේ මම නූතන තරුණ තරුණියන් දෙගොල්ලොන්ගෙම දකිනවා එයාලා බොහොම බහුතර දෙනා මම සිළු දෙනා කියන්නේ සරල ජීවිත ගත කරන්නේ. එයාලා ලොකු බරවල් ඔලුවට ගන්න ලොකු වගකීම් ගන්න කැමති නැහැ. ආයතනික වැඩ කරත් ලොකු දේවල් වලට හිතර ගන්න කැමති නැහැ. එයාලා අස උදේ ආවා වැඩ ටිකක් කරා හවස ගියා ඒ වගේ සරල දිගු කාලින ඉලක්ක නැහැ. දිගු කාලින වෘත්ති ඉලක්ක නැහැ. සරල ජීවිත. පරිඳ ජීවිතේ සැඳෑ සමයේ ගැහණු පිරිමි දෙගොල්ලොම වැඩියම දුක් වෙනවා කියන්නේ කරපු දේවල් ගැන නෙවෙයි. කල හැකිව තිබියදී නොකරපු දේවල් ගැන. එතන යලා පසුතැවෙනවා අපරාධේ තරුණ වයස මම මෙහෙම කරා නම් අහම කරා නම් මීට වඩා හොඳයිනේ කියලා. ඉතින් ඔබ කියන විදියට අර සරල සාමාන්‍ය සැහැල්ලු ජීවිත ගත කරන කට්ටිය මැදි වයස පහු කරාම දුක් වෙන තියෙන අවස්ථාව වැඩි. මම ගොඩාක් පිරිස හමු වෙනවා. මගේ දවස් හැම දවසකම මම කොතනක හරි කණ්ඩායමක් එක්ක කතා කරන එක වැඩ කරන එක තමයි මගේ වෘතිය. වයස 30 40 35 45 වගේ පැනපු අය බහුතර දෙනා මට හමුණාම එයාලා දුක් වෙන කාරණයක් තමයි තරුණ වයසේ එයාලා මීට වඩා හිතලා ජීවිතේ යම් දේවල් ටිකක් කරා නම් මේ අපහසු ජීවිතේ ගත කරන්නේ නැහැ කියලා. මට වරක් හමුණ වයස අවුරුදු 65ක විතර මහත්මයෙක් එතුමා මගේ කතාව අහගෙන ඉඳලා ළඟට ඇවිල්ලා කියලා ගියා. අවුරුදු 35කටවත් කලින් සර්ව මට හමු වෙලා මගේ ඒ කතාව ඒ ජීවිතේ ගැන කතාව කිව්වා. ඒක ඇහුවා නම් මම මීට වඩා සම්පූර්ණයෙන්ම ජීවිතේ වෙනස් කරගන්නවා කියද්දී ඒ මහත්තයට ඇඬුණා. ඉතින් මට මගේ රටේ තරුණියන්ට තරුණයන්ට කියන්න තියෙන්නේ ඔබ අද බොහොම සරල ජීවිත ගත කරොත් වගකීම් විරහිතව ඔබට ජීවිතේ මැදි වයසින් පස්සේදී පසුතැවෙන තියෙන සම්භාවිතාව වැඩි වෙවි. අනිවාර්යයෙන්ම මේ කියන කාරණාව තරුණියන්ට වගේම තරුණයන්ටත් අදාළයි. ඒ නිසායි අපි මේ දෙපාර්ශ්වය ගැන මේ තාමත්ම ගැඹුරින් යුතුව ඔබට තියෙන ප්‍රශ්න ගැන මේ ආකාරයෙන් සෙනෙහස වැඩසටහන තුළින් කතා බහ කරන්නේ. දැන් මේ කියන කාරණාවන් එක අපිට තියෙන ගැටලුවක් තමයි උපදේශකතුමනි, දැන් බොහෝ දෙනෙක් රාජකාරී වල නිරත වෙනවා, එහෙම නැත්නම් අධ්‍යාපනයේ නිරත වෙනවා තරුණ තරුණියන්. මේ කියන අවස්ථාවලදී පෞලෙන් වේවා, සමාජෙන් වේවා, රැකියා කරන ස්ථානෙන් වේවා, අධ්‍යාපනය ලබන ස්ථානෙන් වේවා විවිධ මානසික පීඩනයන් ඇති වෙන්නට පුළුවන්. මේ තත්ත්වය පාලනය කරගන්නට බැරිව තරුණ තරුණියන් මානසික පීඩාවන්ට ගොදුරු වෙනවා. මේ තත්ත්වය අපි කොහොමද පාලනය කරගන්නේ? මේ ඇතිවන පීඩනයන්ට අපි වළක්වා ගන්න කොහොමද ක්‍රියාත්මක වන්නට ඕනේ? ඒ වගේම දැනටමත් යම්කිසි පීඩාවක නම් ඉන්නේ, අපි කොහොමද මේ තත්ත්වෙන් එළියට එන්නේ? හොඳයි. දැන් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මානසික පීඩනයක් කියන්නේ මොකක්ද? ඒකේ ලෙවල්ස් දෙකක් අපි මූලික වශයෙන් කතා කරනවා. මානසික ආතතිමේ තත්ත්වය, ඒ කියන්නේ ස්ට්‍රෙස් කියන එක, හා ඊළඟට එතනින් එහාට ගියාම අපි ඒකේ ටිකක් ගැඹුරු තත්ත්වයක් ගැන කතා කරනවා. ටිකක් විෂාදය කියන මට්ටම, ඒ මට්ටම කතා කරනවා. එතකොට ආතතිය කියන එක පාරින්දිය ඕනම කෙනෙකුට අඩු වැඩි වශයෙන් තියෙනවා. ඇත්තටම ආතතිය දල වශයෙන් තියෙන්න ඕනේ. හේතුව මේ වැඩසටහන හොඳට කරන්න ඕන කියන මානසික ආතතිය සරල වශයෙන් ඔබ තුළ ගොඩනැගුණම තමයි ඔබ සූදානම් වෙන්නේ. මටත් ඒක ගැන පොඩි හරි ආතතියක් තියෙනවා නම් තමයි මම කලින් කතා කළා මාතෘකාව මොකද්ද කියලා අහලා බලලෙන්නේ. යම් මට්ටමක ආතතිය තියෙන්න ඕනේ. හැබැයි මේ ආතතිය දිගින් දිගට නැවත නැවත දිගු කාලින වශයෙන් පැවතීම විසාදය ඇති කරනවා. ඒක එච්චර හොඳ නැහැ. ඒතර අපේ ඇතුළත කොලෙස්ටරෝල්, ඩයබටිස්, ප්‍රෙෂර් මේ ඔක්කොම ඇවිල්ලා ජීවත් වීමේ ආශාව පව අපිට නැති වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම කෙටියෙන් බලමු ආතතිය කලමනාකරණය කරගත්තේ නැති මට්ටමින් එහාට ගිහිලා හානිකර තත්වයක තියෙනවා නම් ටිකක් ලක්ෂණ දෙක තුනක් ඕතේ මෙන්න මේ වගේ කරුණු දකින්න පුළුවන්. එකක් තමයි නිදිමත නැතිවීම හෝ අධික නිදිමත, කෑම රුචිය සම්පූර්ණයෙන්ම නැතිවීම හෝ අධික කෑම රුචිය, හිසේ රදය, ජීවත් ඒ කියන්නේ ජීවිතයේ එදිනෙදා කරන කටයුතු කරන්න තියෙන ආසාව නැති වෙනකම, අහේතුකව කේන්ති යන එක, දහඩිය දාන්න පටන් ගන්න එක, තමුගේ ඇඳුම් පැළඳුම් හොදගන්න හිතෙන්නේ නැති එක, උදේ නැගිටලා වැඩට එන්න නැති වෙන එන්න හිතෙන්නේ නැති එක ආදී විදිහට තමුගේ තිබුණු සාමාන්‍ය චර්යාව වෙනස් වෙනවා. ඔබට ඒ චර්යාවන් දැනෙනවා නම් ඒ කියන්නේ ඔබේ පාලණයෙන් ඔබව ගිලිහෙමින් තමයි පවතින්නේ. ඒතර ඔබ කරන්න ඕනේ මනෝවිද්‍යා උපදේශකවරයෙක් උපදේශකවරියක් වගේ කෙනෙකුට යොමු වෙලා නිසි උපදෙස් ලබාගෙන මේක කලමනාකරණය කරගන්නට ඕනේ ඒ මට්ටමට ගිහිල්ලා නම්. හැබැයි ඊට කලින් ඔබට දැනෙනවා නම් ඔබ ආතතිමේ තත්වයකට පත් වෙනවා කියලා ඔබ හන්නේ මේක වළක්වගන්නේ කොහොමද කියලා නේද? ඒකට ගොඩාක් ක්‍රම තියෙනවා.
එකක් තමයි ආතති කාරකය දෙස බලන විදිය වෙනස් කරන එක. අපි කියමු උදාහරණයකට ප්‍රධානියෙක් ඉන්නවා. ඒ ප්‍රධානි හරි සැරයි. කෑ ගහනවා බනිනවා. එතකොට ඒ කෑ ගහන බනින ප්‍රධානියෙක් එක්ක ඔබ වැඩ කරනකොට ඒ ප්‍රධානිය දකින්නකොට ඔබේ ආතතිය වැඩි වෙනවා. ඔබට මේ සිද්ධිය දිහා බලන විදිය වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ වගේ කෑ ගහන බනින ප්‍රධානියෙක් එක්ක වැඩ කළා මට පුරුදු වුණාම ඕන කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මට මේක ලැබිච්ච අවස්ථාවක් ලෙස මාසලකී යුතුයි කියලා හිතුවොත් එතන අපි කරේ මොකද අපි ඔකට රීෆ්‍රේම් කරනවා කියලා අර සිද්ධිය දිහා වෙනස් විදිහකින් බැලුවා. බැලූ ගම මොකද එන ආතතිය අඩු වෙනවා. ඇත්තටම ආතතිය කියලා කියන්නේ බාහිරව තිබෙන සාධකයක් හෝ කරුණක් මත අපි ඇතුළතින් ඇති කරගන්නා වූ හැඟීමක්. ඒ හැඟීම අපිට සුබවාදී කරගන්න පුළුවන් නම් ආතතිය අඩු වෙනවා. ඔබට කරන්න තරම් බැරි තරම් සෑහෙන වැඩ ගොඩක් තියෙනවා නම් ඒ වැඩ ගොඩ මතක් කරනකොට ඔබට ආතතිය ඇති වෙනවා. හැබැයි මොහොම හිත ඔබ මෙහෙම හිතුවොත් මේ තරම් වැඩ ගොඩක් මට තියෙනවා කියන්නේ මට තියෙන ඉල්ලුම වැඩි. මේ වැඩ ටික කරන්න පුළුවන් විදිහට මගේ හැකියාව වැඩි කරගත්තොත් එයින් මගේ වටිනකම වැඩි. ඒ නිසා මොන හරි ක්‍රමවේද ටිකක් අනුගමනය කරලා මම හැකියාව හදාගන්න ඕන කියලා හිතුව ගමන් ඔබේ ආතතිය නැතුව යනවා. ඒ නිසා සරලව ගත්තොත් ඔබට සිද්ධීන් දිහා බලන විදිය වෙනස් කරන්න පුළුවන් නම් ඔබට ආතතිය අඩු කරගන්න පුළුවන්. ඔබේ පෙම්වතා පෙම්වති ඔබට ඔබව හැර ගියා නම් ඔබ දැන් දුකින් ඉන්නකොට ආතතිය ඇති වෙන පටන් ගන්නවා. යන්න නැති වෙයි කියලා හිතනකොට ආතතිය නැති වෙන පටන් ගන්නවා. ඔබ මෙහෙම හිතුවොත් යන කෙනෙක් ගියපොද යන කෙනා යන්නේ හිමි නැති නිසානේ. හිමි කෙනෙක් මට අනාගත දවසක ලැබෙයි. නොලැබුණා ජීවත් වෙන එකනේ තියෙන්නේ කියලා හිතන්න පුළුවන් නම් ආතතිය බිඳුවටම බහිනවා. හැම ප්‍රශ්නකටම හේතුව අපි මේ ප්‍රශ්න දිහා දකින විදිය අපි මේ ප්‍රශ්න දිහා බලන විදිය පුළුවන් තරම් සුභවාදීව හිතන්න ධනවාදීව හිතන්න ධනාත්මකව හිතන්න එවිට ඔබට තියෙන ප්‍රශ්න බොහෝ දුරට සමනය කරගන්නට ඔබට හැකියාවක් ලැබේවි. එසේ නම් සූදානම් යලිත් කෙටි විරාමයක් සඳහා යොමුවන්නට. කාන්තාවකගේ ජීවිතයේ තියෙන එක් සුවිශේෂී අවස්ථාවක් තමයි විවාහය කියලා කියන්නේ. ඕනම තරුණියක් ඇඟිලි ගැන ගනිමින් ඉන්නේ තමන්ගේ විවාහය සිත වෙනකන්. මේ විවාහය වුණාට පස්සේ තරුණියක් බිරිඳක් බවට පත්වනවා. බිරිඳක් වූ සැනින් තමන්ට තියෙන වගකීම් තමන්ට පැවරිලා තියෙන රාජකාරී ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඇත්තටම අපි මේ සමාජයේ දකින බිරිඳවරු තමන්ගෙන් ඉතු ඒ තමන්ගෙන් ඉටු විය යුතු දුකම් ඒ වගකීම් ඒ ආකාරයෙන්ම ඉටු කරනවාද මේක ප්‍රශ්නයක්. ඉතින් මේ පිළිබඳව හොඳින්ම උත්තර දෙන්න හැකියාවක් තියෙන්නේ පිරිමි පාර්ශ්වයට. ඒ නිසා මම කැමතියි ඔබතුමන්ට මේ ප්‍රශ්න යොමු කරන්නට. ටිකක් බැනුම් අහන වෙන જાති ප්‍රශ්නයක්. කාන්තාවගෙන් යුතුකම් පිරිමින් ඉටු වෙනවද? ඒක අනිත් පැත්තට ගන්න ඕනේ පරිද්දය. පිරිමින්ගෙන් යුතුකම බිරිඳවරුන් ඉටු වෙනවද? මේ දෙපැත්තම මේක ඇත්තටම සංකීර්ණ ප්‍රශ්නයක්. මේක ඉන්නේ පුජ්‍යල ආකල්පත් එක්කයි. දැන් අපි යුරෝපීය රටකට ගියොත් ඒවයි අපි කතා කරනවා සාමාන්‍ය සම අයිතිවාසිකම් ගැන. ඒතර දරුවා බිහි කරන එක බිරිඳ කරන වගේම දරුවා බලා ගන්න එක සැමියා කරනවා. ඔවුන් එහෙම වර්ගීකරණයක් කරගෙන නැහැ. හැබැයි අපි ආසියාතික සමාජයට ආවම මේ කණ්ඩායම් දෙක කියන්නේ ගැහණු පිරිමි කියන පාර්ශව දෙක සංස්කෘතිමේ වශයෙන් ඊට පස්සේදී සම්ප්‍රදාය තුලින් වෙන් කරගත් කාර්යභාරයන් තිබෙනවා. මෙන්න මේවා ඉටු විය යුතුයි කියලා. එතකොට ඒකට අනුව ගත්තොත් ඒ කියන්නේ මම මේ කියන්නේ මගේ අදහස නෙවෙයි සමස්ත මහා සමාජය විසින් අපේක්ෂා කරන කාර්යභාරයන් වලට ගියොත් ඒ කාර්යභාරයන් යම්කිසි විදියකට අභියෝගයකට ලක් වෙලා තියෙනවා කියලා අපිට පිළිගන්න සිදු වෙනවා. එතකොට ඒකට තියෙන නිර්ණායකය තමයි එහෙම පිළිගන්න සිදු වෙන කාරණය තමයි සාමාන්‍ය ලංකාවේ දික්කසාද වීමේ අනුපාතය 52% ක විතර තියෙනවා. ඒ කියන්නේ විවාහ වෙන පවුල් වලින් 52% ක් විතර අධිකරණයට ඉස්සරහට ගිහලා දික්කසාද වෙනවා. ඒ කියන්නේ වෙන් වෙනවා. ඊට පස්සේ 52% ක් විතර දික්කසාද වෙනවා කියලා කියන්නේ අඩු ගානේ තව 20% වත් ඇති. සෙපරේට් කියලා අපි කියන්නේ වෙන්, ඒ කියන්නේ දික්කසාදට යන්නේ නැහැ, වෙන්ව ජීවත් වෙනවා. වෙන්ව ජීවත් වෙනවා. ඒ කියන්නේ එක්ක ගේ ඇතුළෙම වෙන්ව ජීවත් වෙනවා නැත්නම් තැන් දෙක ජීවත් වෙනවා. එතකොට 72% ක් විතර, එහෙම ගත්තොත් 70% ක් විතර අපි අඩු ගානේ ගමුකෝ. 70% විතර අපේ පෞල් ජීවිත සෙලවිලා තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට පරීක්ෂණයක් කරලා තිබෙනවා මම ඒක සංඛ්‍යා දත්ත නොකියරින්නම් සමාජගත කරන එක හරිය නැති නිසා විවාහක අය සෙමියන් හා බිරිඳවරුන් අතරින් කී දෙනෙක් විවාහ ජීවිතයේ පවතිද්දී වෙනත් සම්බන්දතා පවත්නවාද කියලා. ඒකත් මේ වෙනකොට රිසර්ච් කරලා තියෙනවා. එතකොට සියල්ල දිහා බැලුවම පේන දෙයක් තමයි අපේ පෞල් ජීවිතය නාම මාත්‍රිකව පවතිද්දී බහුතරයක් පෞල් හෙල්ලීමකට ලක් වෙලා තියෙනවා කියන කාරණේ අපිට සමාජීය වශයෙන් පිළිගන්න වෙනවා. හා මේක උපදේශකවරුන් වෙත යොමු වන සිද්ධින් දිහා බැලුවමත් පෞල් ගැටුන් නිසා රෝහල්ගත වෙන
අය පිළිබඳව වෛද්‍ය අංශවලින් හොයා බලමුත් අපිට මේක පේන පටන් ගන්නවා. ඒක නිසා අපි එහෙම නැහැයි කියනට වඩා හොඳයි ඇතුළතින් ණය යෑමකට ලක්වමින් පවතිනවා කියනක අපි පිළිගන්න එක වඩා හොඳයි. ඊළඟ කාරණය තමයි යම්කිසි රටක ලංකාව වගේ ලංකාව අපි ගමුකෝ පෞල් සස්තාව බිඳවැටීම යනු ඒක මම සලකන්නේ සමාජ විවසනයක් ලෙසයි. ඒක තමයි කුඩාම ඒකකය ශක්තිමත්ම ඒකකය. ඒක දෙදරනවා ඒක හෙල්ලෙනවා කියලා කියන්නේ ඒක සමාස්ත සමාජ සන්දර්භයට ඇති කරන්නේ යහපත් බලපෑමක් නෙවෙයි. එතකොට තුන්වෙනි කාරණේ තමයි දැන් ඔබ අහන ප්‍රශ්නය. ඒසේ උනේ ඇයි? ඒකට ගොඩක් කරුණු බලපාලා තියෙනවා. එකක් මේ මුදල් ප්‍රමුඛ කරගත් ආර්ථිකය. ඊට පස්සේ අපේ සීමාවකින් තොර අපේ අපේක්ෂා හා අවශ්‍යතා. ඊට පස්සේ අතිශයින් ධාවනකාරී වෙච්ච අපේ අවිවේකී ජීවිත. ඊට පස්සේ දෙදෙනාම දෙදෙනාගේ සමාජ වගකීම්, පවුලේ වගකීම්, භූමිකා සංකීර්ණ කර ගැනීම. ඊට පස්සේ ජනමාධ්‍ය විසින් ඇති කරන්නා වූ බලපෑම, පවුලට ඇති කරන්නා වූ බලපෑම. අදි ගොඩාක් කරුණු මේකට බලපාලා තියෙනවා. හැබැයි මේ සියල්ල සිදුවෙද්දී දෙන්න දෙමහල්ලන්ගේ වගකීම තමයි තමුන්ගේ කුටුම්බය, තමුන්ගේ පවුල ආරක්ෂා කර ගැනීම. දැන් සරල දෙයක් මම ගත්තොත්, සරල දෙයක්, සරල උදාහරණ දෙකක් ගත්තොත් ඉස්සර ඔබ අහපේකට යුතුයකම් ඉටු වෙනවාද කියලා. ඉස්සර ගෙදරක ප්‍රශ්නයක් ඇති වුණොත් අපි කියමුකෝ ගෙදර දරුවා පාඩම් කරන්නේ නැහැ. ගෙදර දරුවා අල්ලපු ගෙදර දරුවාත් එක රණ්ඩු වුණා. පුතා මොකක් හරි වුණා. උනාම මොකක් හරි සිද්ධියක් වුණොත් මේක ගොඩක් වෙලාවට අම්මා ගෙදරින් නම් නිවිහැන හිලෙන හිටියේ. එච්චර අවිවේකී නෑ. ප්‍රශ්නය විසඳලා සමහරට ගෙදරට සැමියා ගොඩ වෙලා කෑම ටික කා එඟපත හොදගෙන කෑම ටික කාලා නිදියන්නට ගිහ වෙලාවේ තමයි මේ ඇහුණයි මේ පොඩි දෙයක් කියන්න තියෙනවා කිව්වට කමක් නැතිය කියලා හරි නිවි හැනහිල්ලේ තමයි සැමියාට කියන්න ඕන කොටස කිව්වේ කියන්න ඕන නම් එතකොට දරුවන් නිදි සමායට සැමියා ආවේගශීලී නෑ බිරිඳත් මේක හිමින් කියන්නේ අද දවසේ ගෙදර ප්‍රශ්නයක් වෙනකොටම මේ අදි තාක්ෂණික උපකරණ තියෙනවා හරි බොහොම වේගවත් එවලෙම ෆෝන් එකක් අතර ෆෝන් එක අතර ගත්තා සැමියට කියාගෙන කියාගෙන ගියා මේ ළමයාත් එක්ක මේවා කරන්න බෑ බලන කාලේ ලොකුද ළමයාත් එක්ක කකනවා කියලා කියගෙන. ඒක සැමියා ඉන්නේ දැන් වැඩ කරන තැන ආතතිය. ඒක සැමියා තනි පැතරගෙන ඔකට අල්ලලා දෙකක් ගහලා දාන්න මොකද ඔය කරන්නේ කියලා දානවා. එතකොට මේ අපි ආවේග කලමනාකරණය කරන්නේ. අපි ගැටුම් බහුල තත්වයක් නිර්මාණය කරගන්නවා. මං නිකමට අහන මේ රටේ බිරිඳවරු කී දෙනෙක්ගෙන් සැමියා ගෙට ගොඩ වෙනකොට ගොට ගොඩ වෙන්නත් කලින් ඔබ ප්‍රශ්න කොච්චර සැමියාට කියාගෙන දවස පටන් දවස සැමියා ගෙට ගොඩ වෙනකොට ඔබ පටන් ගන්නේ කියලා. එතකොට නිකන් සරලව ගත්තොත් දැන් අපි ගොඩක් වෙලාට පාරින්ද කියනෝනේ කාන්තාව පව් කියලා. දැන් සමාජ අදහසක් තියෙනවා කාන්තාව පව්. කාන්තාව දුක් විඳිනවා. මගේ අදහස කාන්තාව විතරක් නෙවෙයි පව්. පිරිමිත් පව්. පිරිමිත් දුක් විඳිනවා. කාන්තාව අඩු ගානේ තමුන්ට ප්‍රශ්නයක් තියෙනකොට දුක් අඬලා දොඩලා කාට හරි කියලා ඒක ලියා ගන්න උත්සාහ කරනවා. මට වෙලාවකට හිනු පිරිමියන්ටත් අඩා පව් කියලා. මොකද පිරිමිය අඬන්නේත් නැහැ. පිරිමියයි ප්‍රශ්න කාටවත් කියන්නේත් නැහැ. පිරිමියක ඇතුළත තද කරගෙන ඉන්නවා. ඔබ සංඛ්‍යා දත්ත හොයලා බලන්න. කාන්තාවට සාපේක්ෂව පිරිමි මියන ප්‍රමාණය වැඩි. හොයලා බලන්න. පිරිමි බහුතර දෙනෙක් මිය යන්නේයි හදවත් රෝගවලින්. හදවත් රෝග පිරිමිට බහුතරයක් හැදෙන්නේයි. මම දන්නේ නැහැ මේ ගැන පරීක්ෂණ කළා තියෙද කියලා. මගේ නිගමනය, මගේ අදහස තමයි පිරිමි බහුතර දෙනෙකුට හදවත් රෝග වැළදෙන්න මානසික ආතතිය බලපානවා. එතකොට පිරිමියට මානසික අතතියෙන වැඩ ලෝකෙන් විතරද නෑ මම කියනවා පිරිමි ගොඩාක් මාතතියට නිවස තුලත් පත් වෙනවා ඒකට පිරිමියා වන්දි ගෙවන ක්‍රමය තමයි අකාලේ මිය යනවා එතකොට පිරිමියට ආතතිය දැනෙන්නට බිරිඳගේ පවුල තුල ඒ කටයුතු ටිකත් බලපාන මේක පරිශනාත්මකව තහවුරු කරන ඕන කාරණයක් හැබැයි නිරීක්ෂණ වලින් මට ඒක දැනෙනවා මේක මෙහෙම වෙලා තියෙනකම මොකද මා මනෝවිද්‍යා උපදේශකවරයෙක් මාගාවට එන සිද්ධීනේ කතා කරන කට්ටියත් එක්ක කතා කරාම තේරෙනවා කාන්තාවට වඩා පිරිමියාගේ ආතතිය වැඩි වෙලා තියෙනවා පවුල තුල පවා කියලා. එතකොට මෙන්න මේ නිවීමක් නැති අපේ කලබලකාරී ජීවිත මේ පවුල් ජීවිත දෙදුරුම් කෑමකට ලක් කරලා තියෙනවා. එහෙම ගොඩාක් දේවල් අපිට කතා කරන් තියෙනවා. එතකොට බිරිඳගෙන් යම් යම් යුතුයකම් වගකීම් නිසලස සෙමියා කෙරෙහි හිටුවෙන්නේ නැතිසේම සෙමියාගේ පැත්තෙනුත් බිරිඳ කෙරෙහි නොවෙන්නා වූ බොහෝ දේවල් තිබෙනවා බොහෝ දේවල් තියෙනවා ඒක අපිට මේ විනාඩි 20ක 30ක 10ක කතා කරලා පුළුවන් ඉවර කරන්න පුළුවන් තරම් සරල තත්ත්වයක් සරල දෙයක් නෙවෙයි බොහෝ දේ තියෙනවා ඒ නිසා අපි පොඩි අර සීනුවක් නාද කරනවා වගේ අපි කියන්නේ එලාම් එකක් දෙනවා වගේ නිකන් අවවාදයක් කරනවා නම් අපිට මේ මොහොතේ හිතන්න තියෙන වැදගත් කාරණයක් තමයි මේ පෞල් ජීවිත දෙදරාය නැත්නම් මේ පෞල් ජීවිතවල ඇති වෙන සංකීර්ණතාවයන් යම් කිසි විදියකින් සමනය කර ගැනීමට දෙන්න දෙමහල්ලෝ කටයුතු කරන්න ඕනේ. දැන් අපි පරිඳියා ඉස්සර ගෙදරක ප්‍රශ්නයක් ඇති වුණාම සාමාන්‍යයෙන් ගැටුමක් ඇති වුණාම
ගැමි කියමනකුත් තිබුණා ගෙදර දොර අඬදබර බත පිසෙන තුරු විතර කියලා. ඒ කියන්නේ බත ඉදලා ඉවර වෙනකොට දෙන්නගෙන් එක්කෙනෙක් කතා කරනවා. උදා සමහරට බිරිඳම කියනවා මේ උයලා තියෙන කෑවණ කියලා කියනවා. එතකොට තාත්තා දැන් අපේ ගෙවල් වල පවා උගුර පාදගෙන මගේ තාත්තා එහෙම ගොට ඇවිල්ලා බත් ටික කනවා. මට ඕනේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නෙටින් ඉවර කරනවා. මම නිකමට අහනවා ඔබ එහෙම ප්‍රශ්නයක් අහනවා ඔක දවස් කීයක් ඇදගෙන යනවද කියලා. එතකොට ඇදගෙන යනවා කියන්නේ දෙන්නම ආතතිය ඉන්නේ. ඊට පස්සේ දෙන්නම කරුණු එකතු කර 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 ඒවා පෝෂණය කරනවා. වරක් මම මේ වගේ අදහසක් ප්‍රකාශ කරද්දී ඔබ වැනිම නිවේදිකාවක් මට කියනවා ඊට අදක්ෂ තරුණියක් ඒ කතාව හරියටම හරි අපේ ගෙදෙට්ට ගේකට එහෙන් ගෙදරක් ඉන්නවා. එයාලා රණ්ඩු වෙන පටන් ගත්තාන් සතියක් විතර රණ්ඩු වෙනවා. මටම හිතා ගන්න බැරිය සතියක් කොහොමද රණ්ඩු වෙන්නේ කියලා. සතියක් විතර රණ්ඩු වෙනවා. ඒ කියන්නේ හැමදාම රැයට කොටස් වශයෙන් යන ටෙලි නාට්‍යයක් වගේ යන රණ්ඩු කරගන්න. උදේට බහලා යනවා රණ්ඩු යනවා. කොටස් වශයෙන් සතියක් විතර යනවා. ඒතකොට එහෙම ඇදගෙන යන පෞල් ජීවිතයක් රණ්ඩුත් එක්ක දරුවන්ට ඇති කරන මානසික පීඩනය පෞල තුල ඇති කරන ගැටුම කොයිතරම් බරපතලද? ඒ නිසා දැන් මේව හුඟක් සංකීර්ණ වෙලා තියෙන මිනිස්සු පොතපතෙන් ඈත් වීම, සංවේදීභාවයෙන් ඈත් වීම, ආගමෙන් ඈත් වීම, සංකීර්ණ සමාජ රටාවන්ට හුරු වීම, ආර්ථික ප්‍රශ්න, ගොඩනැගෙන ආතතිය මේවත් එක්ක මේව සංකීර්ණ වෙලා තියෙන්නේ. අර ලස්සන ගීයක් තියෙන පාරින්දයා පොඩි පුතුගේ කතා වෙලයි, පොඩි දුවගේ සිනහ වෙලයි, මගේ ප්‍රිය බිරිඳගේ සෙනෙහේ වෙලයි, මගේ නිවන මගේ පැල්පතයි කියලා. ඒ නිසා අපි මේ ආර්ථික කරුණු කෙරෙහි හඹා යද්දීම කුඩාම ඒකකයේ වූ පවුල රැක ගැනීම කෙරෙහිද අපි මහා අවධානයක් යොමු කරන්න ඕනේ. නැත්නම් අන්තිමට ගෙවල් තියේයි, බඩු මුට්ටු තියේයි, ගෙදර සතුට සාමය නැතු වෙයි. අනිවාර්යයෙන්ම ඒ ගැන හිතනට ඔබට කාලයක් ඉතිරි කරමින් අපි සෝදානම් නැවතත් කෙටි විරාමයක් සඳහා යොමු වන්නට. ඉතාමත්ම සුවිශේෂී මාතෘකාවක් පිළිබඳවයි අද දවසේදී අපි සෙනෙහසින් යුතුව මේ ආකාරයෙන් ඔබත් සමගින් බෙදා හදාගන්නේ. තවත් කෙටි වේලාවක් අපිට ඉතිරිව තියෙනවා. අපි සූදානම් ඒ අවස්ථාවේදීත් ඔබත් සමගින් කතා කරන්නට කොහොමද මවක් විදියට පියෙක් විදියට ඔබේ කාර්යභාරය ඉටු කරන්නේ කියන කාරණාව පිළිබඳව. උපදේශකතුමනි දැව අපි පොදුවේ ගත්තොත් මවක් විදියට පියෙක් විදියට කොයි ආකාරයෙන්ද තමන්ගේ දරුවන් ආරක්ෂා කරන්නට ඕන? ඒ වගේම කොයි ආකාරයෙන්ද බිරිඳක් සැමියෙක්ට සැමියෙක් බිරිඳට ගරු කරන්නේ තමන්ගේ ඒ අදහස් හොබාරු කරගන්නේ කොහොමද මේ පවුල කියන සමාජ ඒකකයේ තුල මේ කුඩාම කුටුම්බයේ තුල ඉතාමත්ම ලස්සනට අපේ ජීවිතේ ඉස්සරහට පවත්වාගෙන යන්නේ? ඔබ අහනකොට මෙහෙම හරි සතුටක් දැනෙන්නේ. ඔබේ ප්‍රශ්නය තුලම මට කියන්න අවශ්‍ය පළමු කරුණ තිබ්බා. ඒක තමයි අන්‍යෝන්‍ය ගරුත්වය කියන එක. හරි වැදගත් දෙයක්. ඒ කියන්නේ සැමියා බිරිඳට ගරු කිරීම, බිරිඳ සැමියට ගරු කිරීම, දෙදෙනාම දරුවන්ට කිරීම, දරුවන් දෙමව්පියන්ට ගරු කිරීම. ඒතොර දරුවන්ට දෙමව්පියන් කෙරෙහි ගරුත්වය ඇති වෙන්නේ දෙමන් පියෝ දෙන හැසිරෙන විදිය මතයි. ඒ කියන්නේ සැමියා බිරිඳට ගරු කරන්න නැත්නම් බිරිඳ සැමියට ගරු කරන්න නැතුව හැසිරෙන පටන් ගත්තොත් දරුවන් දෙමව්පියන්ට ගරු කරයි කියන එක අපේක්ෂා කරන්න බෑ. ගරුත්වය පවුල තුල හරි වැදගත්. ඒතොර ඒකේ අදහස සැමියටයි බිරිඳටයි බෝධිසත්වය වගේ ජීවත් වෙන්න පුළුවන් කියන එකකුත් නෙවෙයි. මොකද මිනිසුණාම හැඟීම් ඇති වෙනවා, කෝපය ඇති වෙනවා, කේන්ති ඇති වෙනවා. ඇත්ත පිළිගන්න ඕනේ අපි. ඒතොර වැදගත් වෙන්නේ අපි ඒක කොහොමද ප්‍රකාශ කරන්නේ? මම මේක වරක් වෛද්‍යවරුන් සිටින වැඩසටහනක කියද්දි පාරින්ද මම මේ කතා කියන්නේ කතා කිව්ව මතක තියාගන්න ලේසි. එක වෛද්‍යවරයෙක් මට වැඩසටහන ඉවර කරාම කියනවා මගේ අම්මයි තාත්තයි කිසිම දවසක මම අපි ඉස්සරහ රණ්ඩු වෙනව දැකලා නැහැ කියලා. එතකොට මම ඇහුවා ඇත්තටම එහෙම රණ්ඩු වෙලා නැද්ද? එතකොට කොහොම මටත් ඕක සැක නිසා අයියාගෙන් ඇහුවා කියලා. එතකොට අයියා කිව්වලු අයියත් වෛද්‍යවරයෙක්. ඒ අයියා කිව්වලු මල්ලි මාත් දැකලා නැහැ. හැබැයි මම එක දෙයක් දැකලා තියෙනවා. තාත්තා මොන හරි ප්‍රශ්නයක් ඇති වුණාම පුටුවෙන් නැගිටලා යනවා. හිටපොතෙන් නැගිටලා යනවා කාමරයට. ගියාම ටිකකෙන් අම්මා කාමරයට යනවලු. කාමරයට යනවලු. පස්සේ දෙන්නම ටිකකින් එළියට එනවලු. එතකොට මොකද මේ කරලා තියෙන්නේ? ඒ තාත්තට නැත්නම් ඒ සැමියාට කේන්තියක් ඇති වුණාම ඔහු කරන්නේ අසුනෙන් නැගිටලා යන එක. එතකොට අම්මා දන්නවා ගියේ කේන්තියෙන් කියලා. එතකොට අම්මට දැන් මේකේ අදහස තමයි මට වාට දෙකක් කියන්න තියෙනු මෙතන ළමයි ඉස්සරහ කියන්න බෑ. එතකොට අම්මා මොකද කරන්නේ කාමරෙට ගිහලා දෙක අහගෙන එනවා. එතකොට ඒ කට්ටිය ප්‍රශ්නේ විසඳගත්තේ දරුවෝ ඉස්සරහ නෙවෙයි. මොකද අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ගෙවල් දොරවල කොච්චර ගැටුම් ඇති වුණත් අපි හැමෝම උත්සාහ කරන්නේ පවුල පවත්වාගෙන යන්න. එතකොට අපි සීළු ප්‍රශ්න ටික ඇති කරගත්තට කමන්නේ වෙන්ම වෙන්න තීරණය කළා නම්. එහෙම නැතිනම් අපි ආවේග කලමනාකරණය කරගන්න එක හොඳයි. ඒක එකක්. දෙක ඔබට පුළුවන් නම් ශික්ෂණයක් ඇති කරගන්න
දරුවට කේන්ති ගිය වෙලාවට අම්මා තාත්තා පොඩක් නිහඬ වෙයි. දරුවන්ට පරිඳ හැඟීම් තියෙනවා. අපිට දරුවට කේන්ති ගන්න අයිතියක් නැහැ කියලා කියන්න බෑ. එයාට විභාග තියෙනවා. එයා පොත්ගොඩ කරගහගෙන යන්න ඕනේ. එයාට එක්සෑම් තියෙනවා. ඒතකොට දරුවටත් ආතතියක් ඇති වෙනවා. ඒතකොට යත් එක පිට කරනවා. එතකොට සැමියට කේන්ති ගියාම බිරිඳ පොඩක් නිහඬ වෙන්න ඕනේ. බිරිඳ ආවේගශීලීව ඇයට කොච්චර දේවතුන් උදේ නැගිටවිලේ ඉඳලා ගෙදර වැඩ තියෙනවා දරුවන්ගේ වැඩ තියෙනවා රැකියාවේ වැඩ තියෙනවා රෑ වෙනකන් වැඩ කරන දැන් පිරිමි වැඩමුර එකයිනේ පරිඳ ගොඩක් ලාට කරන්නේ සාමාන්‍ය රැකියාව කරන බිරිඳ වැඩමුර තුනක් කරනවා උදේ පාන්දර නැගිටලා එක වැඩමුරයක් පටන් ගන්නවා ඊට පස්සේ ඒ වැඩ ටික ඉවර කරලා රැකියාවට වෙලා දෙවෙනි වැඩමුරේ පටන් ගන්නවා ඊට පස්සේ ඕෆ් වෙලා ගෙදර ගිහලා තුන්වෙනි වැඩමුරේ පටන් ගන්නවා ගැහැණියත් වර්තමානයේ පිරිමියාසෙම කරට කර වැඩ කරනවා රයිට් එතකොට අපි තේරුම් ගන්න ඕන පිරිමියාද මිනිස්සෙක් කියන එක කාන්තාව තේරුම් ගන්න ඕනේ එතකොට කාන්තාවද හැඟීම් දැනින් ඇති මිනිස්සෙක් කියනක පිරිමි අතරුම් ගන්නත් ඕනේ. ඒකදී හරි වැදගත් මෙන්න මේ නිහඬ බව කියන එක. මොකද කෙනෙක්ගේ කෝපය කියනක සාමාන්‍ය ඔය ෂණික වෙන කේන්තිය තියෙන පාරින්ද විනාඩි 3-4යි. මෙන්න මේ විනාඩි 3-4 එක්කිනකොට නිහඬ වෙන්න පුළුවන් නම් අර gedara ගොඩාක් ප්‍රශ්න ඇති වෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්. මේවා කිව්වට එච්චර ලේසි නැහැ. භාවිතයෙන් ප්‍රායෝගිකව කරලා හුරු කර ගන්න ඕනේ. නැත්තම් වෙන්නේ එක්කිනකොට කේන්ති ගත්තම ගොඩක් වෙලට අනිත් එක්කන ඊට වඩා හඬින් ප්‍රතිචාර දක්වන එක තමයි බොහෝ විට සිදු වෙන්නේ. එතකොට මේක ගැටුමකින් තමයි අවසන් වෙන්නේ. ඊළඟ එක තමයි gedara ඇති වෙන ප්‍රශ්න දෙස අපිට කොතරම් පුළුවන්ද වෙනස් දෘෂ්ටි කෝණයකින් බලන්න. ඒකටත් මං චූටි කතාවක් කියන්නම්. මේක මම මුහුණු පොතකින් උපුටාගත් කතාවක් මගේ එකක් නෙවෙයි. ඒක කතාවේ අර්ථය ගැන තියෙන කතාවේ සත්‍යතාවය නෙවෙයි. බිරිඳක් උයන රොටි පිච්චන රොටි ටික ඇගේ අතින් පමණික්මව පිලිස්සෙනවා. එතකොට බිරිඳ තරමක් බයෙන් ඉන්නවා සමියා මේකට රණ්ඩු කරයිද? සැමියාත් දුවත් වාඩි වෙලා රොටි කන්න පටන් ගන්නවා. බිරිඳ සැමි දුව රොටියේ අර්ධයක් අනුභව කරලා මේක කන්න බෑ තාත්තේ හොඳටම පිච්චලා අම්මිට රොටියක්වත් පුච්ච ගන්න බෑ කියලා යනවා. සැමියා තමගේ මුළු රොටියම කාලා දුව ඉතිරි කරලා දීපු බාගේ අරගෙන ගිහලා දුව අස්වස්සලා දුවට මේක කන්නට දෙනවා. බිරිඳ මේ සියල්ල බලාගෙන ඉන්නවා. ඇඟප ඇය ඇගේ රොටි අනුභව කොට ඇඟපත සෝදාගෙන නිින්දට ඇවිල්ලා සැමියට කියනවා සමාවෙන්න මගේ අතින් අද රොටි ටික තරමක් වැඩියෙන් පිච්චුණා සමාවෙන්න කියලා කියනවා බිරිඳ දෙසට හැරෙන සැමියා ඇගේ හිස හිමින් පිරිමැදලා කියනවා ඒකට මොනව වෙනවය ඉඳලා හිටලා ටිකක් වැඩියෙන් පිච්චිච්ච රොටියක් කන්න මමත් ආසයි කියලා උත්තරය දෙනවා දැන් බලන්න මෙතනින් එහාට කොච්චර හරි ලස්සනද දැන් පිච්චිච්ච රොටිය මත ඕනනම් දවස් ගණනක යුද්ධ ප්‍රකාශ කිරීමක් කරන්නත් පුළුවන්. ඒක මත ඕනනම් පිච්චිච්ච රොටිය මාස ගණනක සෙනෙහස දෝරේ ගලන සිද්ධියක් බවට පත් කරගන්නත් පුළුවන්. මේ තෝරා ගැනීම අපි විසින් තමයි කළ යුත්තේ. අපි තමයි කරන්න ඕනේ. හොඳම බිරින්දෑවරු හොඳම සැමියන් කියලා වර්ගයක් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. මට එහෙම එච්චර හමු වෙලත් නැහැ. හැබැයි මට හමු වෙලා තියෙන්නේ හමු වෙච්ච අය හොඳින් ජීවත් වෙන අය තමයි හමු ගොඩක් ඉන්නේ. ඒ කියන්නේ එදිනෙදා ඇති වෙන ප්‍රශ්න ලස්සනට කළමනාකරණය කරගෙන හොඳින් ජීවත් වෙන අය තමයි අපි හොඳ පෞල් ජීවිත හොඳ දෙමව්පියෝ හොඳ දරුවෝ කියලා කියන්නේ. ඒ නිසා ප්‍රශ්න නැති ජීවිත අපේක්ෂා කරන්න එපා. එන ප්‍රශ්න අපි කොහොමද හොඳින් කළමනාකරණය කරන්නේ කියන එක තමයි වඩා වැදගත්. අනිවාර්යෙන්ම ඊටමත්ම හොඳ ආදර්ශයක් හොඳ ඕගලන්ට හොඳ අභියෝගයක් ඒ වගේම හොඳ දැනුමක් ලබා ගන්නට පුරන් වෙන්න ඉති කියලා අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරා. මොකද අද දවසේදී අපි එක් මාතෘකාවකට කොටු නොවි බොහෝ දේවල් කතා කරා විවිධ අංශ ඔස්සේ ගිහිල්ලා අවසාන වශයෙන් ඉතාමත්ම කෙටියෙන් මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්න මොන වගේ පණිවිඩයක්ද අපේ මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න තියෙන්නේ. හොඳයි. පාරින්දි අවසාන වශයෙන් වැදගත් වෙන්නේ අපි ජීවත් වෙන හැටි පොඩි කාලයයි. අපි ওই හිතුවට දේවල් ගොඩ ගහගෙන දැඟලුවට දිනවලින් හැදලා බැලුවොත් මේක මහ දින කාලයක් නෙවෙයි මහ කාලයක් නෑ. ඒතර අපි මේ ජීවත් වෙන කාලයේ යහපත් දරුවෙක් සමාජගත කරගෙන නියුණු ලස්සන ජීවිතයක් ගත කරලා ලෝකයට බරක් නැතුව රටට යමක් එකතු කරලා යන්න පුළුවන් නම් ඒ ඇති. බෞද්ධයෙක් ලෙස මා විශ්වාස කරනවා අපේ ජීවිතය මරණයෙන් අවසන් නැහැ. අපි සසර සැරිසරනවා. ඒ නිසා අපි හැම කටයුත්තක් කරද්දිම මේ ඝනදෙනුව මෙතනින් නිම නැහැ මෙහි තව කොටසක් ඊළඟ පැවැත්මේදී පවතිනවා කියන එක දැනගෙනයි අපි කටයුතු කරන්න ඕනේ සසරේ අපිට හමු වන්නේ සසරේ එකට සැරිසරපු අය ඒ අය තමයි අපි හමු වෙන්නේ නැවත නැවත ඉතින් අපි සසර ගැටුම් දික්ගස්ස ගන්න නැතුව පෙර භවයන් වල කරපු සමහර අහිතකර දේවල් තියෙනනම් ඒවා මේ භවයේ නිවි හැනිහිල්ලේ ගෙවලා හිමින්සර ඉවර කරලා
ඒ ගණදුන ඉවර කරලා ඊළඟකට යන්න පුළුවන් නම් ඊළඟක වඩා සුවදායි වෙයි. ඒ නිසා අපිට ලැබිච්ච ජීවිත වඩා ලස්සන කරගන්න අපි අපේ මොළය පාවිච්චි කරලා හැඟීම් කලමනාකරණය කරගෙන ජීවිත ඉදිරි කාර්යය ලස්සන ඉදිරි කාලය ලස්සන කරගෙන ජීවත් වෙන ක්‍රමයක් හිතමු. සතුටට වඩා වැදගත් වෙන්නේ සැනසීම. ඔබ සතුට හොයාගන්න හොයන්න ගිහිල්ලා සැනසීම නැති කරගන්න එපා. जीवित हरम सुंदर ये सुंदर जीवित उबटतिवन गटलू को आखार निराकरण खरगति उत्तेकन कारण पीली अदस्थित अभी मे आखार गमर उबत समगेन कथाभा करे सुप्रद पारधि अदत अभी समगेन निकतवनो मानव हक्या संवर्धन पुहन उपदेशक मनोविद्यादेशक मोहन पालिया गुरु महताट बिहेवीन स्तुतिवंतवन එසේනම් නැවතත් මෙවැනිම වූ සුවිශේෂී වැඩසටහනකින් හමුවන බලාපොරොත්තු ඇතුව අදට අපි සෙනෙහස වැඩසටහනින් ඔබෙන් සමුගන්නා ප්‍රාර්ථනා කරනවා එතෙක් ඔබට සුබ දවසක් වේවා.